අදත් හිත නිවන සෙවනට නමස්කාර පූර්ව කැරයුම නා උයන ආරණ්‍ය සේනාසනාධිපති ප්‍රධාන කම්මට්ටානාචාර්ය ජාත්‍යන්තර භාවනා උපදේශක පූජ්‍යපාද අඟුල්ගමුවේ අරියනන්ද ස්වාමීන්ද්‍රයාණන් වහන්සේටයි. ඔබට මෙම ධර්මානුශාසනාව පිළිබඳව යම් ගැටලුවක් ඇත්නම් 0112 84 88 88ට කතා කරන්න. අවසරයි ස්වාමීන් වහන්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. තෙරුවන් සරණයි සත්පුරුෂ පින්වත්නි, පසුගිය දේශනාවන්ට අනුයාතව මේ පින්වතුන් බොහෝ ප්‍රශ්න අප වෙත යොමු කරලා තියෙනවා. ඒ ප්‍රශ්නයන්ට පිළිතුරු ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. කාල වේලාව අනුව කෙටි විස්තුන් ටිකක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. පළමු ප්‍රශ්නය, මම ඇස් පෙනීම අඩු කෙනෙක්. මම භාවනාවට ධර්ම දානයට කැමති කෙනෙක්. මට භාවනාවෙන් සිතක් කරගත හැකිද? ඔව්, දැන් ඒ භාවනාවට ඒ අඩුපාඩුව බලපාන්නේ නැහැ. ඇස් පෙනීම අඩු කෙනෙකුටත් භාවනාව පිළිහෙටනවා. ඒ වගේම යම් වෙනත් ආබාධ තියෙනවා. අපේතම ශරීර ආබාධ, ප්‍රෙෂර් අමාරු තියෙන්න පුළුවන්. ඒ වගේම සීනි අමාරු වගේ දේවල් තියෙන්න පුළුවන්, ඩයබිටිස් වගේ. ඒ මොන දේ තිබුණත් භාවනාවට ඒක බලපාන්නේ නැහැ. අන්න ඇයට වඩා චූටක් ඉතින් කාලය යන්න පුළුවන් භාවනා මානසිකාරය හදාගන්න. නමුත් ඒක භාවනාවට බලපාන්නේ නැහැ. ඇස් පෙනීම ගැන හිතන්නේ නැතුව භාවනාව යෙදෙන්න. හුස්ම රැල්ල හෝ වේවා, මෛත්‍රී සංඥා හෝ වේවා, බුදුගුණ සංඥා හෝ වේවා, මේවා පුහුණු කරවන්න. ඉතින් මේ භාවනාව කියලා කියන්නේ අමුතු එකක් නෙමෙයි පින්වතුනේ. භාවනාවේ කියලා කියන්නේ මේ මනසේ, අපේ මනසේ පුහුණු කරන හොඳ ආරම්මණය. මේ මනසට තියෙන ආරම්මන වර්ග දෙකක්. එකක් තමයි නරක ආරම්මණය, එකක් කියන හොඳ ආරම්මණ. නරක ආරම්මණයට අපි වචනයක් කියනවා මේ ඍණාත්මක ආරම්මණය කියලා. හොඳ ආරම්මණයට අපි කියනවා ධනාත්මක ආරම්මණය කියලා. ඒ වගේම තව වචනයකින් කියනවා නරක ආරම්මණයට අපි කියනවා අකුසල ආරම්මණය කියලා. ඒ වගේම හොඳ ආරම්මණයට කියනවා අපි කුසල ආරම්මණය කියලා. මෙන්න මේ මනස තුළ කුසල ආරම්මන ප්‍රමාණය වැඩි කර ගැනීමයි භවනාවයි කියලා කියන්නේ. ඒතර ඒ කුසල ආරම්මණය ධනාත්මක ආරම්මන ප්‍රමාණය වැඩි කර ගන්නවා. දැන් ලෝකයා පිළිබඳව මම වැරදි විදිහට හිතනවා. මෙයා නරකයි, මෙයා හොඳ නෑ, මෙයා හොඳ නෑ, මෙයා මෙහෙමයි, මේක ඍණාත්මකයි, ඒක හානි කරයි. නෑ, මෙයාට යහපතක් වේවා, මෙයාට හොඳක් වේවා, මෙයාට සැනසෙල්ලක් වේවා, මේ ධනාත්මකයි. මේක තමයි මෛත්‍රී වශයෙන් ගන්න. ඒ වගේ හැම භවනා මානසිකාරයකම තියෙන මේ ධනාත්මක ශක්තිය. ඒ ශක්තිය මනස එක්කව වෙනකොට එයා ධනාත්මක කෙනෙක් බවට පත් වෙනවා. අන්නේ ධනාත්මක ශක්තිය තමයි මනස ආලෝකමන්ත කරන්නේ. ඒ ශක්තිය තමයි මනසේ සමාධිය හදලා දෙන්නේ. ඒ ශක්තිය තමයි ජීවිතයක් සැපවත් බවට පත් කරලා දෙන්නේ. ඒ නිසා මෙතනදී තමන්ගේ මේ ඉන්ද්‍රියන්ගේ අඩුපාඩුවක් හෝ වේවා, කායික අඩුපාඩුවක් හෝ වේවා, රෝගාතුර ප්‍රශ්නයක් හෝ වේවා, ඒව බලපාන්නේ ඕනෑම වයසක කෙනෙකුට, ඕනෑම දුබලකමක් තියෙන කෙනෙකුට මේ භවනා ප්‍රයෝජනවත් වෙනවා. යටත් පිරිසෙන් රෝගයක්, දරුණු රෝගයක් තියෙනවා නම් එවැනි අවස්ථාවක පවා මේ භවනාව ප්‍රයෝජනවත් වෙන නිසා පුහුණු වෙලා තියාගන්න. යම් විදියකින් මේ ජීවිතයේ උසස් අධිගමයක් නොලැබුණොත් එහෙම යටත් පිරිසෙන් සතුටෙන් වාසය කරන්න පුළුවන්. ඊළඟ ජීවිතයකදී හෝ වේවා හොඳ ජීවිතයක් ලබන්න ඒ භවනා ශක්තිය අපිට උපකාර වෙනවා. ඒ නිසා මේ ඇස් අමාරුව බලපවත්වන්නේ මේ භවනාවට උත්සාහයෙන් කටයුතු කරගන්න. ඊළඟ ප්‍රශ්නය, මම උපතින් ඇඟ කොණ්ඩය සුදු පැහැයෙන් උපත ලැබුවේ. හැම සුදු පැහැතිය, කොණ්ඩය ඇහි බැමින් පවා සුදු පැහැතිය. බොහෝ විට සමාජයෙන් ප්‍රතික්ෂේප වීමට එය හේතුවක් වුණා. මාහට සමාජයේ පිළිගැනීමක් ලබා ගන්නට භාවනාව උපයෝග කරගත හැකිද? ඔව්, කාරණේ හරි. ඉතින් මේ වගේ සිද්ධි වෙනවා අපි සංසාරයේ දේවල් එක්ක හෝ වේවා. සිද්ධි වෙලා අපේ කායික වෙනස්කම් හෝ වේවා, ඉන්ද්‍රියන්ගේ යන් යන් ස්වභාව වෙනස් වීම වගේ දේවල් වෙනවා. ඒව හරහා අපිට හිතට එනවා ඍණාත්මක ශක්තියක්. අනේ මං කොන් කරනවා වෙන්න ඇති, අනේ මං මට මෙහෙම කරනවා ඇති කියලා අපිට හිතනවා. ඇත්තටම ගත්තොත් ජන සමාජෙන් එහෙම කරනවාම නෙමෙයි. නමුත් මට හිතෙනවා මෙහෙම වෙනවා ඇති කියලා. මගේ හැඟීමක් ඒක.
ඒක මගේ හිතෙන් හදාගත්තාම හරියනවා. බාහිරටත් එක හරිනවා, තමන්ටත් එක හරිනවා. තමන්ගෙම්ම ඒ භවනා මනසිකාරයක් කර කර ගන්න. මම තමන්ට මෛත්‍රී කර ගන්න. මම සුවපත් වෙමේ. තව කැමති නම් වචන කීපයක් ගන්නවා. මම වෛර නැත්වෙක් කෙමේ, තරහ නැත්වෙක් කෙමේ, නිදුක් වෙමේ, නිරෝගී වෙමේ, සුවපත් වෙමේ. මේ විදිහට තමන්ගේ පවුලේ වාසය කරන හැමදෙනාම වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. ගමේ, ලංකාවේ, මේ ලෝකයේ, මේ සක්වලේ, අනන්ත සක්වල දක්වා මේ හොඳ සිතුවිල්ල හිතනවා. මේ හැමදෙනා වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. ඒකම තමන් තව කැමති නම් දිසා වශයෙන් ඔච් කරන්න පුළුවන්. තව කැමති නම් සත්ව කොට්ටාස වශයෙන් හිතවත්, මැදහත්, අය වගේම අහිතවත් වශයෙන් ගන්නත් පුළුවන්. මේ කොයි ක්‍රමයකට හෝ වේවා ලෝකයට අපේ මෛත්‍රී වඩනවා. මේ මෛත්‍රී වඩනකොට හිතේ ධනාත්මක ශක්තිය ගොඩනගෙනවා. ඒ ශක්තිය ප්‍රබල වෙනකොට තමන්ට දැනෙනවා තමන්ගේ හදවත තුළ ධනාත්මක ශක්තිය. අන්න ඒ වෙලාවට අන් අය කතා කරන්නේ බොහොම ප්‍රියමනාපව. තමන්ට දැනෙන්නේ අන් අය බොහොම ප්‍රියමනාප කෙනෙක් කියලා. එනිසා මේ මෛත්‍රී භාවනාව ඉතාම හොඳ භාවනාවක්. ඒ සඳහා අනිත් භාවනාවලත් ඒ ශක්තිය තියෙනවා. මෛත්‍රී භාවනාව ඉතාම හොඳ ශක්තියක්. ඒ ශක්තියට අන් අයගේ ආකර්ෂණය, අන් අයගේ යොමු වීම මේ කෙනා පිළිබඳව වෙනවා. මේ කෙනාට තිබුණ අප්‍රසාදයක් තිබුණා නම් ඒ වයින් වෙලා යනවා. එනිසා මෛත්‍රී භාවනාව ඉතාම හොඳ භාවනාවක්. ඒක පුහුණු වෙලා අත්හදා බලන්න. තමන්ට එක මාසයක් කර වෙන් කරගන්න. නිතර නිතර මේ භාවනාව කරන්න. උදේ ටිකක් මෛත්‍රී කරන්න, දවල් රැකී රස්සාව යන වෙලාවේදී පවා, දවල් වෙලාවේ, හවස් වෙලාවේ, රාත්‍රියේදී මෛත්‍රී භාවනා පුහුණු කරවන්න. මේ මාසයක් කර ගිහිල්ලා බලන්න තමන්ට පවුල් පරිසරයෙන් තිබුණ ඍණාත්මක ගති අඩු වෙලා, රැකී රක්ෂා කරන තැන් වලින් තිබුණ ඍණාත්මක ගති අඩු වෙලා, ඒ වගේම ලෝකයෙන් තිබුණ ඍණාත්මක ගති අඩු වෙලා තව කාලයක් යනකොට මේක සම්පූර්ණම අතුරු දහන් වෙලා යනවා. අන්න ඒ නිසා මෛත්‍රී භාවනාව ඉතාම හොඳ භාවනාවක්. එවැනි විපාක වාර ජය ගන්නට ඊළඟට අවුරුදු කීපයක් තිස්සේ භාවනා කරමින් ඉතා ඉක්මනින් සිත එකඟ බවට පත්වේ. නමුත් මෙය කල හැක්කේ මාසයක් එකමාරක් පමණි. කොමන හෝ හේතුවකින් කඩාකප්පල් වේ. නැවත යථා තත්ත්වයට පත්වීමට මාස දෙකක් තුනක් ගත වේ. නැවත ටික කාලකින් කඩාකප්පල් වේ. පෙනති ස්වාමීන්ද්‍රනි, මේ සඳහා පිළිතුරක් ලබා දෙන මැනවේ. මේ කර්ම දෝෂයක් දැයි පිටක හැඟෙයි. පින්වත්නේ, ඉතින් ඒ කර්ම දෝෂයක් නෙමෙයි. ඉතින් ඒ අපේ ඒ මනසේ ස්වභාවය තමයි. යම් දෙයක් කරගෙන යනකොට ඉතින් අපිට ඒ දේ තියෙන රසය අඩු වෙනවා. අපි වෙන දේවල් වලට රසයටපත් වෙනවා. ඉතින් අන්න ඒ කාරණාව හින්දා මේක ආය ඡන්දය අඩු වෙනවා. ආයත් මාසයක් දෙකක් ගියාම ආය ඡන්දය හැදෙනවා. හැදෙනාම ආයත් භවනා කරනවා. මේ කර්ම විපාකයක් නෙමෙයි. මෙහි අධ්‍යක්ෂේ මදිකමත්, හරි ගුරු උපදේශනය නැතිකමත් හින්දා. ඉතින් ඒ නිසා මේකේ වටිනාකම තේරුම් ගන්න. සමාධිය අධිකට පවත්වන්න පුළුවන් නම්, භවනාව අධිකට පවත්වන්න පුළුවන් නම් හොඳ ශක්තිමන්ත ජීවිතයක් ගොඩගන්න පුළුවන්. ඒ නිසා මම මේක අඛණ්ඩව කරනවායි කියලා අදිෂ්ඨාන පිටුවා ගන්න. ඒ අදිෂ්ඨානේ හරහා භවනාවේ දිගට දිගට කරගෙන යන්න සමහර දවස්වල සමාධි නැති වෙන්න පුළුවන්. ඒත් භවනාව නවත්තන්න එපා. දිගට කරගෙන යන්න, එහෙම නැවත නැවත කරනකොට ආයතර සමාධින්න පටන් ගන්න. මෙහෙම වෙලා වෙලා ගිහිල්ලා සමාධිය අඛණ්ඩව පිටිනවා. කඩෙන්නේ මොනම කාරණාවක් ආවත් කඩෙන්නේ නැතුව අඛණ්ඩව පිළිහෙන ශක්තියක් මත වෙනවා. ඒ දක්වාම කරගෙන යන්න මේ කර්ම විපාකයක් නෙමෙයි, තමන්ගේ භවනාවේ අඛණ්ඩ භාවයට තමන්ගේ අදිස්ථානය හොරු කිරීම අවශ්‍ය අවස්ථාවක්. ඒ අදිස්ථානයෙන් යුක්තව භවනාව කරගෙන යන්න. ඊළඟට ප්‍රශ්නයක් අහන තින් භවනාවටම අදාළ නෙමෙයි. නමුත් මෝහය කියන වචනේ තේරුම් කරලා දෙන්න. මෝහය අපේ මං හිතනවා කවුරුත් වාගේ දන්නවා. මෝහය කියන්නේ මුලාව, නැත්තම් අපේ අවිද්‍යාව. තව ඉතින් අපි සරල ග්‍රාමීය වචනයෙන් කියනවා මෝඩකම කියලා. මෝඩකම ඉතින් නොදන්නාකම, මෝඩකම. ඉතින් මේ වගේ වචන වලින් අපි හඳුන්වන්නේ මේ මෝහය තමයි. එතකොට මේ මෝහය කියන එකේ අර්ථය වෙන්නේ යථාර්ථය අවබෝධ නැතිකම. ඒ හින්දායි මේ මෝඩකම තියෙන්නේ. දේක යථාර්ථය දන්නවා නම් එතන තියෙන නුවණ. යථාර්ථය නොදන්නාකම අනුවණකම. ඒක තමයි මේ මෝහය කියලා කියන්නේ. දේවල් වල යථාර්ථය අවබෝධ නැතිකම. දැන් අපේ ලෝකේ දේවල් වලට ඇලෙනවා, දේවල් වලට ගැටෙනවා, ඒ වගේම මුලා වෙනවා, මාන්න වෙනවා. මේ වගේ සිතුවිලි වෙන්නේ පෙන්වතුනේ අර අපේ මෝහය නිසා.
මොහේ කියන්නේ අපි යථාර්ථය දන්නේ නැති නිසා. යථාර්ථය අවබෝධ වුණා නම් ඒ අපිට ඒ ඇලෙන්න, ගැටෙන්න, මුලා වෙන, ඒ වගේ මාන ආදී ගන්න, ඒව අයින් කරගන්න පුළුවන්කමක් ඇති වෙනවා. ඒ නිසා මේ මොහේ කියන්නේ ශක්තිය අපේ නිවන් දකිනා තෙක්ම එක දිගට පවත්වන ශක්තියක් ජීවිතයකට සත්වයන් තුළ දිගටම පවත්වන ශක්තියක් තමයි මේ මෝහය කියන එක. ඊළඟ ප්‍රශ්නය අහනවා, උගුරේ පිළිකාවක් තියෙනවා, භවනා කිරීමේදී ඊය සුව වෙනවාද? ඒ සඳහා වෙන භවනාවක් තියෙනවාද කියලා අහනවා. පිළිකාවක් වගේ අවස්ථාවල පවා භවනාව සුදුසුයි. හැබැයි සුව වෙනවාමයි කියන එක අපිට කියන්න බෑ. නමුත් අනිවාර්යෙන් ගුණ වෙනවාමයි කියලා කියන්න පුළුවන්. කියන භවනාවක් කළොත් යම් කෙනෙකුට අනිවාර්යයෙන්ම යහපතක් වෙනවා මිසක් අයහපතක් වෙන්නේ නැහැ. දැන් පිළිකා වර්ග තියෙනවා ලෝකේ විශාල ප්‍රමාණයක්. ඒ පිළිකා අතර සමහර පිළිකා තියෙනවා පිළිකා වලින් 50ක් 60ක් හොඳ කරන්න පුළුවන්. සමහර වර්ග තියෙනවා යම් ප්‍රමාණයක් තියෙන හොඳ කරන්න බෑ, කර්ම විපාකේ ප්‍රබලයි. එනමුත් මේ දෙකට්ටියටම භවනාව වැඩිීමේදී අර හොඳ වෙන කෙනා ඩික්මනින් හොඳ වෙන්නත් මේක උදව් වෙනවා. අර හොඳ නොවන කෙනාට හොඳ කුසල් ටිකක් හදාගෙන හොඳින් ජීවත් වෙන්න පුළුවන්, ජීවිතය යථාර්ථය අවබෝධ කරගෙන ජීවත් වෙන්න පුළුවන්. අපි හිතමු ඒ පිළිකාව නිසාම එයා කලුරිය කළොත් එහෙම හොඳ කුසල් හිතවිල්ලක් අවසාන මොහොතේ ගන්න පුළුවන්, හොඳ ප්‍රබල සංසාරයේ මෙවැනි පිළිකා නොහැදෙන ජීවිතයක් ලබා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ නිසා මේ පිළිකා ඇති කෙනෙකුටත් පිළිකා නැති කෙනෙකුටත් භවනාව අනිවාර්යයෙන්ම ප්‍රයෝජනවත් වෙනවා. පිළිකා හැදෙන්න කලින් කළා නම් ඒ හරහාත් පිළිකා නොහැදී තියෙන්නත් මේ භවනා ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් ඒක ඉතා ඉක්මනින් අයින් කරගන්න හොඳ භවනාවක් තමයි මේ මෛත්‍රී භවනාව. බුදුගුණ භවනාවත් හොඳයි, මෛත්‍රී භවනා පුළුවන් තරම් පුරුදු වෙනවා. හොඳට මෛත්‍රී කරගන්නවා තමන්ට, ඒ වගේ බාහිර අයට, විශ්වයට මෛත්‍රී කරලා අර පිළිකාව තියෙන තැන හිතින් අරමුණු කරගන්න. තමන්ගේ පිළිකාව උගුර කියලා හිතන්න, ඒ උගුරේ පිළිකාව තියෙන තැන හිතින් අරමුණු කරගන්නවා. ඉතින් අරමුණු කරලා හිතින් අදිෂ්ඨාන කරනවා, මම මේ මෛත්‍රී වඩපු කුසල අනුභව බලයෙන් මෙතනින් මේ පිළිකා සෛල සියල්ලක්ම ඉවත් වේවා කියලා අදිෂ්ඨාන කරගන්න. හිතින් ඊට පස්සේ එතනින් හිතින් ඒ සෛල අයින් කරනවා. හිතින් දැන් හිත යොදනවා අර පිළිකාව තිබ්බු තැනට. යොදලා එතන තිබුණ පිළිකා සෛල හිතින් අයින් කරනවා. මේ පිළිකා සෛල අයින් වේවා, අයින් වේවා, අයින් වේවා. ටික වෙලාවක් යනකොට තමන්ට එතන හොඳ සමාධියක්, ආලෝකයක් උපදිනවා. ඒ චිත්ත තරංග ශක්තිය අර පිළිකාව සුව වෙන්න උදව්වක් වෙනවා. ඒ හැබැයි මේකෙන්ම උදව් බලාපොරොත්තු වෙන්න එපා. මේක විශාල ශක්තියක් වෙනවා. ඒකම කරගෙන ආපු බෙහෙත් ටිකත් වෛද්‍යවරු කියන ආකාරයට කරගෙන යන්න. ඒ වගේම තමන් තව වෙන වෙන කරපු ප්‍රතිකාරමත් ඒවා තියෙනවා නම් ඒවත් කරගෙන යන්න ඒවා නවත්තන්න එපා. ඒ අතරේ මේ භවනා මනසිකාරය පුහුණු වෙන්න පිළිකාව ඉතා ඉක්මනින් අර ඖෂධ ශක්තියට මෛත්‍රී ශක්තියත් එක්කව කරලා ඉතා ඉක්මනින් මේ පිළිකාව සුව කරගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒ සාත්ම විශ්වාසයෙන් යුතුව මේක හොඳ වෙනවා කියන විශ්වාසයෙන් යුතුව කරගෙන යන්න යම් විදිහකින් හොඳ කරගන්න බැරි අවස්ථාවක් වුණොත් නිර්භයයකට මුහුණ දෙන්න හොඳ කුසල සිතුවිල්ලක් එක්ක හොඳ ජීවිතයක් අපිට ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. අපි දන්න මහත්මයෙක් හිටියා, එතුමාට පිළිකාවක් ආවා. පිළිකාව පෙනහළුවල ඇතිවෙච්ච පිළිකාවක්. ඉතින් වෛද්‍යවරු කිව්වා මාසයක් වටවඩා ජීවත් කරවන්න බෑ, මේ පිළිකාව ඉතා ඉක්මනින් දුවන එක බෙහෙතක් කරන්නත් බෑ. මේ විදිහට වෛද්‍යවරු ප්‍රකාශ කළා. එනමුත් ඉතින් අපේ සත්‍යාග්‍රහ කරන ඒවා, ඒ වගේ මෛත්‍රී කරන ඒවා කියලා දුන්නා. ඉතින් හොඳට පුහුණු වෙලා හිටියා. ඉතින් මේ එතුමාගේ අවසාන මොහොතට ආවා. කිසි බයක් නැතුව අරකට මුහුණ දුන්නා. මෙහෙම මුහුණ දෙලා ඉවර වෙලා ඉතින් එතුමාට හැබැයි ඒ පිළිකාව ජය ගන්න බැරි වුණා. බැරි වුණාට හොඳ තැනකටපත් වුණා ජීවිතේ. එහෙම ගිහිල්ලා කල්රිය කරලා දවස් තුනකින් අපිට පෙන්නුම් කරනවා, හේනෙන් ඇවිල්ලා පෙන්නුම් කරනවා, ස්වාමීන් වහන්සේ මම මෙවැනි මහා ප්‍රබල තැනක මං ඉන්නේ, මෙන්න මේ වාගේ පෙන්නුම් කරනවා. අර ඒ වාගේ පින්වතුනේ පිළිකාව කියන එක එතකොට අපිට සමහරලාට මේ ජීවිතෙන් ගොඩ ගන්න බැරුණොත් ඊළඟ ජීවිතයක හෝ වේවා අපිට අනිවාර්යෙන් හොඳ ප්‍රබල ජීවිතයක් ලබා ගන්න එක උදව්වක් වෙනවා. ඒ නිසා බය නැතුව භවනා කරගන්න, කැපවීමෙන් භවනා කරගන්න, ඒ වගේම අප්‍රමාදීව භවනා කරගන්න, හොඳ කරගන්නත් එක උදව් වෙනවා. හොඳ යම් විදියකින් හොඳ වෙන්නේ නැත්නම් ඊළඟ ජීවිතයක් හොඳ සැපවන්ත ප්‍රබල ජීවිතයක් ලබන්න එක උදව්වක් බවට පත් වෙනවා. ඊළඟ ප්‍රශ්නේ, භවනා කරන්න කලින් මල් පෝජා කරනකොටම කාමරයට ගොඩක් සෙනගෙනවා පේනවා. ලස්සනට ඇඳුම් ඇඳගත්තු අය අපිරිසිදුවට දෙතුන් දෙනෙක් එනවා.
ඒ ඇයි කියලා අහනවා. ඉතින් ඒ භවනා කරනකොට පේන දර්ශන. ඉතින් මේ දර්ශනවල මේ වගේ සත්‍යතාවයක් තේන්නත් පුළුවන්, අසත්‍යතාවයක් වෙන්නත් පුළුවන්. හැබැයි මෙතනදී අපිට හැඟෙන්නේ මෙතන සත්‍යතාවය අඩුයි කියලා. හේතුව තමයි මේ හොඳට අඳගත්තු අය අතරට අර නරකය ඉන්නේ. ඒ කියන්නේ දෙවියෝ වගේ අය ඒ තැනට එනවා පේනවා නම් එතෙන්ද අර භූත ප්‍රේත වගේ කිට්ටු වෙන්නේ නැහැ. එහෙමනම් ඒ අය නැති වෙලාවකට අර කට්ටු වෙන්න පුළුවන්. ඒ වගේ මෙතනදී මම හිතනවා මේක මනසෙන් හැදෙන සංඥා ක්‍රමයක් තියෙන එකක්. මනසටම හැදෙනවා. ඒකට කියනවා අපි ඔය මනසෙන් හැදෙන මනෝ විකාර කියලා කියන්නේ. ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. මනස නිහඳහස් වෙනකොට, සැහැල්ලු වෙනකොට එවැනි සංඥා පේන එකක් තියෙනවා. ඇත්තම පේන එකක්වත් තියෙනවා. හැබැයි ඇත්ත පේන එකේදී තේරුම් ගන්න දෙවියෝ, ඒ වගේම බ්‍රහ්මයෝ, මහා ප්‍රබල ආලෝකමන්තය එනවනම් එතෙන් දරාය කලවම් වෙන්නේ නැහැ. එයය බයයි ඒ කට්ටි ඈත් වෙලා යනවා. ඉතින් අන්න ඒ නිසා අනික භවනා කරන, බුද්ධ වන්දනා කරන තැනකට ওই භූත ප්‍රේත වගේ කිට්ටු වෙන්නේ නැහැ. ඉතින් අර ඈත ඉඳන් පින් අනුමෝදන් වෙන්න හරි පින් ඉල්ලන්න පුළුවන්, ළඟට කිට්ටු වෙන්නේ නැහැ. මොකද එයාට කිට්ටු වෙන්න අමාරුයි මේ බුද්ධ තේජසට, ධර්ම තේජසට, සංඝ තේජසට, ඒ වගේ මේ පිරිත් ආනුභාව බලයට එයාට කිට්ටු වෙන්න අමාරුයි. ඒ නිසා භවනා අධිකයට කරගන්න යන්නේ එක වරදක් නෙමෙයි. ඒක උනාය කියලා බය වෙන්නත් එපා, ඒව බල බල ඉන්නත් එපා. භවනා මනසිකාර්ය කරගෙන යන්න, බුද්ධ වන්දනා කරලා ඉවර වෙලා හොඳට භවනා මනසිකාර්ය කරගෙන යන්න මේ සියලු ප්‍රශ්න වලට උත්තර ඉදිරියේදී ලබා ගන්න පුළුවන් වෙයි. තමන්ගේම අත්දැකීම් ටික හොඳට හදාගත්තාම. එනිසා මේ පේන දර්ශන වැඩි ගණන් ගන්න නැතුව තමන්ගේ භවනා මනසිකාර්ය දිගට පුහුණු වෙලා කරගෙන යන්න. ඊළඟ ප්‍රශ්නේ, මගේ දරුවා මේ වසරේ උසස් පෙළ පැනී ඉන්නවා. ඔහුගේ සිත ඉක්මනින් තන තන දුවනවා. එක තැන වැඩි වෙලාවක් ඉන්නෙම නැහැ. භවනාවට යොමු කරන්න මඟක් පෙන්වන්න ස්වාමීන් වහන්ස. උසස් පෙළ කරන ළමයෙක් නිසා එකපාරටම අපි කියන දේ අහන්න නැති වෙන්න පුළුවන්. නමුත් දෙමාපියන්ට පුළුවන් මෙහෙම කරන්න. ඉතින් ඒ කිට්ටුවම තියෙන ওই භවනා කරන භවනා මධ්‍යස්ථානකට මේ ළමයාත් එක්කන් යනවා. යංකෝ ළමයා අපි පන්සලට යංකෝ, එහෙම නැත්නම් ආරණ්‍යට යංකෝ කියලා එක්කන් ගිහිල්ලා ඒ පන්සලේ ඒ ඉන්න ස්වාමීන් වහන්සට යොමු කරලා යන් උපදේශක් ලබා ගන්නවා. සුළුයෙන් ওই මෛත්‍රිය වඩන්න වාගේ සුළුයෙන් ඒ හරහා රුචිකත්වයක් ආරම්භ කරලා දෙනවා. තව පුළුවන් නම් ඉතින් ওই උසස් පෙළ කරන ළමයි නිසා එයා ඒක පාරට මේ භවනා පිළිගන්න හැම කැමැතිත් නැති කන් තියෙනවනේ. ඒ නිසා ඉතින් ඒ භවනා වඩපු, භවනා දියුණු වෙච්ච, ඒ වගේ ආනිසංස ලැබපු අන්න එවැනි එක්කෙනෙක් දෙන්නෙකුත් සම්මුඛ කරොත් එයාගේ අත්දැකීමත් මෙතෙන් දෙකව කරගන්න පුළුවන්. භවනා කරලා හොඳට භවනාවෙන් ශක්තියක් ලබා ගත්තා ඉන්නවා ජන සමාජයේ. අන්නේ කෙනෙක් ඇසුරු කරනකොට, කතා බහ කරනකොට මේ ළමයාටත් හැඟීමක් එන. ඒ වගේ ක්‍රමවලින් ඡන්දය හදා ගන්නට ඕනේ. හදලා දෙන්නට ඕනේ. බලෙන් භවනා කරන්න ඒකේවට ඒක හරි අමාරුයි පිළිහෙටවන්න. නමුත් මගේ ඡන්දේ මේක වටනාක්ම හදලා දෙන්න ඕනේ. මේ හිතේ එකඟ භාවය හදන්න භවනා මනසිකාර්යයක් පුහුණු වෙන්න කියලා අපේ යන්යන් ක්‍රමවලින් ඒ උනන්දු කරවනවා. ඒ සඳහා ඉතින් ඔය බුදුගුණ මනසිකාර්ය ඉතාම හොඳයි. ආනාපාන මනසිකාර්යත් ඉතාම හොඳයි. ඉගෙන ගන්න ළමයෙකුට නම් හොඳම භවනාවක් තමයි මේ ආනාපාන සති භාවනාව. හිත සමාධි කරගත්තාම හොඳට පාඩම් හිටිනවා. පොතේ පතේ වැඩිතේ කරගන්න හොඳ පහසුවක් වෙනවා ආනාපාන සති භාවනාව. මේ පින්වතුන් අහලා ඇති අපේ නාවනේ අරියධම්ම මහස්වාමීන් වහන්සේ. උන්වහන්සේ කුඩා කාලේ, කියන අවුරුදු 18 20 කාලේ හොඳට ත්‍රිපිටකය කටපාඩම්. ඉතින් ඒ කාලේ හරි ප්‍රසිද්ධයි උන්වහන්සේ මේ කුඩා වයසේදී මේ පොතපත බලනවා විතරයි. පිටුව බලපුවම ඔක්කොම මතකයි. ඉතින් මේ ඔක්කොම කටපාඩම්. ඉතින් ගුරු ස්වාමීන් වහන්සේ ගාවට ගිහිල්ලා එක දිගට කටපාඩම් දෙනවා. දවසක් එක මහත්මයෙක් ඇවිල්ලා අහනවා, ස්වාමීන් වහන්ස මට ඔය පාඩම් හිටින මන්ත්‍රය දෙන්න බැරිද කියලා. අපේ ලොකු ස්වාමීන් වහන්සේ හොඳ උත්තරයක් දෙනවා. මේ මංගාව එහෙම මන්ත්‍රයක් නැහැ. මං උදේට හැමදාම ආනාපාන සති භාවනාව පැයක් කරනවා. ඒ පැය කරලා පොත බලනවා විතරයි මට මතක හිටිනවා. මේ ආනාපාන භාවනාවෙන් පස්සේ හිත බොහොම එකඟ වෙනවා. එකඟ වෙලා පොත දිහා බලනකොට අන්න පොත ඔක්කොම තමන්ට අකුරු තියෙන හැටි පේන්න පටන් ගන්න. බලන්න අර ආනාපාන සති භාවනාවේ හිත එකඟ භාවයට පත් කරලා දෙනවා. ඊළඟට පොතපතේ වැඩ කරගන්න ඉතාම පහසුවක් වෙනවා. ඒ නිසා එළාමයට උනන්දු කරවමු අපි උදේට පැය භාගයක් විනාඩි 45ක් පැයක් මේ ආනාපාන සති භාවනාවන් කරලා අනික් කටයුතු කරන්නයි කියලා අපි උනන්දු කරමු. එතකොට මේ අනික් තමන්ගේ අධ්‍යාපනය සාර්ථක වෙනවා. ඉදිරියේදී
අධ්‍යාපනයෙන් පස්සේ රැකී රක්ෂාවගේ දේවලොත් ඉතාම සාර්ථක භාවයට පත්වෙනවා මේ භවනා මනසිකාරයත් එක්ක. ඊළඟට ප්‍රශ්නය, තම තමාගේ චරිතය හඳුනා ගැනීමටත් ඒ අනුව සතර කමඨහන් වලින් වැඩිපුර වැඩි යොත්ව භවනාව තෝරා ගැනීමටත් උපදේශයක් අප වෙත ලබා දෙන සේක්වා. ඉතින් ස්වාමීන් වහන්සේලා හෝ වේවා, භවනා උපදේශකයන් වහන්සේ නමක් හෝ වේවා, සම්මුඛ වෙනකන් තමන්ට පුළුවන් හතර කමඨහනින් හතරම වඩන්න. උදාහරණයක් ගත්තොත් බුදුගුණ භවනා විනාඩි 5ක් වඩනවා. ඊළඟට මෛත්‍රී භවනාවත් විනාඩි 5ක් වඩනවා. අසුභ භවනාවත් විනාඩි 5ක් වඩනවා. මෛත්‍රී භවනාවත් විනාඩි 5ක් වඩනවා. මේ විදිහට භවනා වඩනකොට එක භවනාවක් දෙකක් වැඩියෙන් පහසු වෙනවා. අන්න ඒ භවනා වැඩිපුර කරනවා. ඒ හරහා තෝරා ගන්න පුළුවන් එක ක්‍රමයක්. තව ක්‍රමයක් තමන්ටම තමන්ගේ ජීවිතය පිළිබඳව ආවජනා කළ බලන්න පුළුවන්. මන් දවසක් කාලය ගත කරනකොට වැඩියෙන් මට තියෙන රාග සිතුවිලිද, වැඩියෙන් මට තියෙන දේශ සිතුවිලිද, වැඩියෙන් මට තියෙන්නේ මෝහ මානාදි සිතුවිලිද, මේ වාගේ තමන් ආවජනා කළ බලනු බලලා ඒ අනුව තමන්ට කමටහන තෝරා ගන්න පුළුවන්. වැඩියෙන් රාග භග සිතුවිලි නම් ඒවා ටිකක් අඩු කරගන්න මේ අසුභ කර්මස්ථානයේ මරණ සති කර්මස්ථානි තාම ප්‍රයෝජනවත් වෙනවා. දේශේ පැත්තට බරයි නම් බුදුගුණ කර්මස්ථානය මෛත්‍රී කර්මස්ථානි තාම ප්‍රයෝජනවත් වෙනවා. මෙන්න මේ ක්‍රමයට භවනා කර්මස්ථානයන් තමන්ටම තෝරා ගන්න පුළුවන්. තමන්ගේ ඒ ස්වභාවය තේරුම් අරගෙන ඒකම තව පුළුවන් වෙලාවල් වලදී ගුරු ස්වාමීන් වහන්සේ නමක් හෝ වේවා, භවනා සම්බන්ධව අධ්‍යක්ෂින් තියෙන කෙනෙක් හෝ වේවා සම්මුඛ වෙලා මේ සම්බන්ධව තව උපදෙස් ටිකක් ලබාගෙන ඉදිරියට භවනා කරන්න බලාපොරොත්තු වෙමු. ඒ දක්වාම සතර කමඨහන් ටික හොඳට පුහුණු කරවා ගන්න ඉබේ මනස සමබර බවට පත්වලා එනවා. ඊළඟ ප්‍රශ්නය, පූර්වාකෘත්‍ය කළ පසු නීවරණ යටපත් වී ආනාපාන සතිය වැඩෙනවා. විදර්ශනාව අදිෂ්ඨාන කරන විට බිඳි බිඳි යාම දකිනවා. එවිට අනිත්‍යද මෙනෙහි කරන්න ඕනේ. මෛත්‍රී භාවනාව කරන විට තෙවැනි ඇසත් බලා සිටිනවා සේ පේනවා. කුමක් කළ යුතුද? ඔව්, දැන් භාවනාවකින් හිත එකඟ භාවයක් හැදෙනවායි කියලා කියන්නේ ඉතින් හොඳ අවස්ථාවක්. ඉතින් ඒ විදිහට පූර්වාකෘත්‍ය කරලා බුදුගුණ, මෛත්‍රී, අසුභ මරණ මේවා වඩලා තමන්ගේ හිත එකඟ භාවයක් හදලා තමන්ට පුරුදු සමාධි භාවනාවන් ශක්තිමන්ත කරලා විපස්සනා භාවනාවන් තමන්ට පුළුවන් ආකාරයෙන් ශක්තිමන්ත කරලා ඒ භාවනාව යෙදෙනේක වටිනවා. ඒ එක්කම ඒ භාවනාවේ ක්‍රමවත් භාවයක් හදා ගැනීමත් වටිනවා. ඒ සඳහා ගුරු උපදේශයක් ලබා ගන්න. දැන් කොහොමද සමත භාවනාව තව ගැඹුරට ගන්නේ, කොහොමද විපස්සනා භාවනාව තව දුරටත් ගැඹුරට ගන්නේ කියලා ඒ සම්බන්ධව තොරතුරු ටිකක් මේ ගුරු ස්වාමීන් වහන්සේ නමකගෙන් හෝ වේවා, එහෙම නැත්නම් ගුරු තනතුරේ සිටින වෙන අධ්‍යක්ෂින් සහිත කෙනෙකුගෙන් හෝ වේවා ලබාගෙන කටයුතු කරන්න ඉදිරියට භාවනාව කරගෙන යන්න. ඊළඟ ප්‍රශ්නේ, ආනාපාන සති භාවනාව වැඩිමිට උත්සාහ කරන කෙනෙක් මේ, මට හුස්ම ඉහළ ගැනීමේදී එය දැනෙන්නේ නැහැ, ප්‍රාශ්වාස පමණයි දැනෙන්නේ. මේක කාරණාව හරි. එතනේ මුලදී අපිට හුස්ම රැලි දෙකම ප්‍රකට වෙන්නේ නැති වෙන්න පුළුවන්. ආනාපාන සති භාවනා වැඩිමිට ඇතුල් වීම පේන්නේ නැහැ, පිටවීම පේනවා. ඒකට හේතුවක් තියෙනවා පින්වතුනේ. අපේ කයේ ස්වභාවය ටිකක් ඉස්සරහට නැමිලා තියෙන්නේ. එහෙම ඉස්සරහට නැමිලා තිනකොට හුස්ම ඇතුල් වෙන එක කෙටි, බොහොම ඉක්මනින් ඉවර වෙනවා. පිටවෙන එක ටිකක් දීර්ඝවල්ලා හිටනවා. ඒ හින්දා ඒක පේනවා. ඒ නිසා ඒ කම නැහැ. දැනට පිටවෙන එක හරි හොඳට හිත පිටවා ගන්න. ඒ පිටවෙන එක හොඳට පිටවා ගන්න. එහෙම පිටවාගෙන පිටවාගෙන හිත දිගින් දිගට කරගෙන යනකොට ටික කාලයකදී ඇතුල් වීමත් පේන්න පටන් ගන්නවා, පිටවීමත් පේන්න පටන් ගන්නවා. තව පුළුවන් නම් සමහර වෙලාවල් වලදී ටිකක් හිතලා හුස්ම රැල්ලක් දෙකක් හොඳට පපුව පිරෙන්න ගන්න. හුස්ම රැල්ලක් දෙකක් හොඳට පපුව පිරෙන්න හිතර ගන්න අරගෙන ඉවරලා ඊළඟට පටන් ගන්න ආස්වාස ප්‍රාස්වාස ඒ හරහත් හොඳට දෙකම පේන්න පටන් ගන්නවා. මේ විදිහට යන් යන් උපක්‍රමශීලීව හුස්ම රැල්ල දිහා හිත පිහිටුවා ගන්න, දෙකම බැරණා යටත් පිරිසෙන් එකක් හෝ දිකට පවත්වාගෙන යන්න, ඒ හරහා හිතේ සමාධි වෙනකොට ආස්වාසත් පේන්න පටන් ගන්නවා, ප්‍රාස්වාසත් පේන්න පටන් ගන්නවා. ඒක තවදුරටත් සියුම් වෙලා පේන්න පටන් ගන්නවා. ඒ දක්වාම දිගට මේ භවනාව කරගෙන යන්න, තමන් අදිෂ්ඨාන යුතුව කටයුතු කරගෙන යන්න හොඳ ප්‍රතිඵල දැක ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඊළඟ ප්‍රශ්නේ, මට හැමදාම බුදුන් වඳිනකොට බුදුන් වහන්සේ ගැන සිත කරනකොට මට ඇඬෙනවා, ඇස්වලට කඳුළු එනවා. එහෙම වෙන්නේ ඇයි? පැහැදිලි කර දෙන්න. ඉතින් ඒ සද්ධාව කියන එක අධිකව
තියෙනකොට එහෙම වෙනවා. සද්ධා සමහරු දීර්ඝ කාලයක් බුද්ධ වන්දනා කරලා තියෙනවා, ඒ වගේ බෝධි වන්දනා කරලා තියෙනවා, කුසලයේ සද්ධාව හොඳට වැඩිලා තියෙනවා. එහෙම අයට බුද්ධ කියන වචන ඇහෙනකොට, ධම්ම කියන වචන ඇහෙනකොට, සංඝ කියන වචන ඇහෙනකොට, බුදුගුණ පාඨ කියනකොට, බුදුරජාන් වහන්සේ ගැන කරුණු කියනකොට, රහතන් වහන්සේලා ගැන කරුණු කියනකොට ඇසලෙන් කඳුළු එනවා. ඉතින් ඒ කාරණාව සාමාන්‍යයෙන් ඒ ශ්‍රද්ධා චෛසිකේ ස්වභාවයක්, ශ්‍රද්ධාවේ ස්වභාවයක්. එනමුත් අපි මේක පාලනයක් කරගන්න පුළුවන්. ඒ පාලනයට අවශ්‍ය වෙනවා සිහිය කියන එක. අපි දැන් සිහිය පුරුදු කරවා ගන්නවා. දැන් මේ හිතෙන් හිත පුහුණු කරගන්නවා. දැන් හිත දකින්න ඒ ශ්‍රද්ධා හිත අධික ලෙස ඇවිල්ලා ඒක පුහුණු කරවා ගන්නවා. ඒ හිත දැක ගන්න. එතකොට ඒ හිතෙන්ම සිහියෙන් අර අනවශ්‍ය කොටස පාලනය කරගන්නවා. ඒ විදිහට ඒක පාලනය කරගන්න පුළුවන්. තවත් එකක් සිහිය ප්‍රබල කරගත්තාම ඒ නිසා ඒක වැරදි දෙයක් නෙමෙයි. ඒක හොඳ දෙයක්. තමන්ගේ ශ්‍රද්ධාව නිසා වෙන දෙයක්. තවදුරටත් මේ ආනාපාන සති වගේ භාවනාවක් වඩලා හොඳට සිහිය පුහුණු කරගන්න ඒ හරහා මේකින් ඉතා පහසුවෙන් පාලනය කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒක හානිකර දෙයක් නෙමෙයි. ඒක දේශය නිසා අඬන එකක් නෙමෙයි. ඒක ශ්‍රද්ධාව කුසලය නිසා වෙන සිද්ධාන්තයක්. ඒ නිසා බය වෙන්න එපා. ඒක හානිකර දෙයක් නෙමෙයි. බුදුගුණ භාවනා වැඩිීමේදී නවාරහාදී බුදුගුණ මතක තියා ගැනීමට නොහැකි නම් ලියා ගත්තොත් නිසි ප්‍රතිඵල ලැබෙන්නේ නැති වෙයිද? වරදක් නැහැ. ඉතින් Tamanta ලියාගෙන හරි කටපාඩම් කරගන්න ඔය කියව කියව හරි පාඩම් කරගන්න ඔය ක්‍රමයට වරදක් නැහැ. ලියාගෙන කියෙව්වත් දැන් අබලන්න පිරිත් පොතක් කියන්නේ පාඩමෙන් නෙමෙයිනේ. පොත බලාගන්නේ ඒත් ඒ කුසලයේ තියෙනවානේ. අන්න ඒ වගේ බුදුගුණ ටිකත් අපේ පොතක ලියාගෙන හරි කොළයක ලියාගෙන හරි කියවනවා. ඒ කියවීමෙන් ඒ කුසල ආරම්මන ටික වැඩෙනවා. ඒ වැඩීම කාලයක් යනකොට හොඳට මතකයෙන්ම කියන්න පුළුවන් ගතියක් ඒවි. ඒ දක්වාම කොලයක් භාවිතා කරලා ඒ භවනා දියුණු කරගන්න එක හානියක් වෙන්නේ නැහැ. තමන්ගේ භවනා දියුණුවට ඒක උපකාරයක් වෙනවා. ඊළඟට සමත භාවනාවේදී පහසු ගතියක් දැනෙනවා. විදර්ශනාව පැත්තට එද්දී තරමක අකමැති ගතියක් යට හිතෙන් මතුවෙනවා. ඒයි කියලා අහනවා. ඉතින් ඒ භවනාවල ස්වභාවය එහෙම තමයි. සමත භාවනාවේදී හිත එකඟ භාවයට පත් වෙනවා. විතින් විපස්සනාවේදී අර නුහුරුකම නිසා ඒකට ප්‍රතික්ෂේපයක් වෙනවා, අකමැතිකමක්. හැබැයි කාලයක් පුහුණුනාම එම් වෙන්නේ නැහැ පින්වතුනේ. විපස්සනාවත් බොහොම රසවත් භාවනාවක්. මුලදී අර නුහුරුකම නිසා අපිට ඒකට අකමැති වුණාට හොඳට නාම රූප ස්කන්ධ ආදී දේවල් ප්‍රකට වෙනකොට ඊටාම රසවත් භාවනාවක් වෙනවා. ඒ නිසා ඒක පිළිබඳව හිතේ කැමැත්ත අකමැත්ත ගැන අමතක කරලා ඒකේ අවශ්‍යතාවය ගැන හිතලා විපස්සනා භාවනාවන් පුහුණු කරවා ගන්න. ඒ හරහා තමන්ගේ හිතේ ඊට වඩා ගැඹුරු ශක්තියක් මතු කර ගන්න පුළුවන්කමක් ලැබෙනවා. හොඳයි, ඉතින් අපි අද දවසේ මේ දේශනාවෙන් අපි සෑහීමකටපත් වෙමු. මේ පින්වත් සෑම දෙනාට භවනා අධ්‍යයනය දිනු කරගෙන ඒ වගේම තමන්ගේ ජීවිතයට ප්‍රයෝජනවත් ප්‍රබල කුසල් සම්භාරයක් රැස් කරගන්න පාරමී පරිපූර්ණ භාවයට පත්වගෙන තම තමා පතන්නා බෝධ වලින් නිවන් අවබෝධ කරගන්න ලැබේවා කියලා අපි ආශිර්වාද පවත්වනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. තේ ධර්ම ශ්‍රවණය කළ කුසලයන් බහ බලයෙන් මේ පින්වත් සැමට මේ ජීවිත වාසනාවන්ත වේවා. පුණ පන් භවයක් පාසා වාසනාවන්ත ජීවිත ලැබේවා. සෝසේ පාරමී පුරා ගන්න, සෝසේ නිවන් අවබෝධ කර ගන්න ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. හැම දිනාට තෙරුවන් සරණයි. හිත නිවන සෙවනට වැඩම කොට වදාළ නා වූන ආරණ්‍ය සේනාසනාධිපති ප්‍රධාන කම්මට්ටානාචාර්ය ජාත්‍යන්තර භාවනා උපදේශක පූජ්‍යපාද අඟුල්ගමුවේ අරියනන්ද ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා.